ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු කිතුහඬ. Thank you.
ඉතපස්සේ චාන්දර නැණි තමන්ගේ මුළු ජීවිතේම ක්‍රිස්තුස් වහන්සේ කියන ඵලය ඵල දැක්ව වගේ ඔබේ මගේ ජීවිතවල කොහොමද දේවක ඵල දරන්නේ කියලා හතරවැනි දවසේ කතා කළා. ඊට පස්සේ සැබෑ භක්තිය ඉතරගන්න චාන්දර නැණියෝ කළා වගේ ඔබටයි මටයි ආරාධනා කරනවා දේව මාතාවගේ ලස්සන වචනයක් එක්කලා මගේ පුතා බලන කියන ඕනමදයක් කරගන්නා. සුද වචනේ කියන ඔබලමගේ දෙවියන් වහන්සේ ආඥා කරන මහන්සේ දෙවියන් වහන්සේ ලෝකයේ මෙවයි පත්තේ මේ ලෝකය
ලෝක ආරම්භයේ ව්‍යාපාර වෙන හැටි. ඊළඟට මේ මවන ලෝකේ පාපයට වැටිලා පාපයේ තුල විනාශ වෙන්නේ නැවත ආරම්භයේ මහත්කම මහත්කගේ ආත්මයෙන් සුදාකරන්නේ මේ වැතුණු මිනිස්යව නැගිටවන්න නැවත මේ සුදාකරන මහත් වේවනවා. දේව මාතාව සුදාකරන මහත්ගේ අනුපස්සේ පුතු කුබි කරනවා. ඒ තමයි කිතුන අන්තය. කිතුනන්තය තුල මේ වැතුණු මිනිස්යව පාපේ නිරවෙච්ච මිනිස්යව නැවත අලුත් කරන්නට සුදාකරන මහත් වේවනවා. ඉදවෙන අවස්ථාව කුණින අවස්ථාව ළමයි අදට ඔබයි මමයි මේ අතින්නේ. කිතුනන්තේ ස්වර්ගාරෝහණය පස්සේ සුදාකරන මහත් වේවනවා. මේ අර බෙන්දලෝකවල අවුලදී සෙනසුන් ශාලාවේ පයේ ගණි ගණි ඉන්නකො ඔක්කොම ඉවර වෙච්ච හිතාගෙන ඉන්නකො දැන් ඉතින් නමදේම අවසානය කරන්න අතර වෙලා ඉන්නකො අර ගෝලෙකට සුදාකරන වහන්සේ වැඩම කරනවා. ඊට පස්සේ මේ අය දහසක් වෙලිලා පැටලෙන්න පටන් ගන්නවා. ක්‍රිස්තියානි කියන ඔබයි මමයි අද දරන මහා නාමය වෙනුවෙන් පටන් ගන්නවා. එතකොට සුදාකරන වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ එදා සෙනසුන් ශාලාවේ පටන් ගත්තේ ගමන වැඩිකම් විශ්වදාන මහත්ගේ ව්‍යාපාරයේ තිබෙන ස්වභාවික විදියට ඔබයි මමයි ජීවත් වෙන අවස්ථාවේ ආරගෙන යන ඔබයි මමයි උත්ති දිනවා. අද ජයග්‍රහණයේ වරප්‍රසාද ඔබයි මමයි උත්ති දිනේ ස්වභාව තුළ එහෙමනම් මේ මොකක්ද සම්පූර්ණයි. ඔබේ මගේ වගකීම තමයි මේ ස්වභාව නවතාවයක නාගෙන යන එක අලුත් කරන එක. අපි ගොඩක් පිළිගලා තියෙන විද්‍ය අලුත් කරන්න නම් සලම මේ පිළිති කපන්න ඕන. අපි අර කම්බි ප්‍රශ්නේදී ඉස්සලා කපලා ඉන්නවා මේ ඉලුඩු වෙලා තියෙන කළු වෙලා තියෙන ඔක්කොම. ඊට පස්සේ තමයි අලුතින් පිළිත ගන්නෙ. අන්න ඒ වගේම අපිට සිද්ධ වෙනවා යම් යම් අවස්ථාවලදී මේ සමාන කියන්නේ අපිම අලුත් වෙනවා කියන එක නිකක් වෙනස් දෙයක් නෙමෙයි. ඒක ස්වභාව කියන්නේ ඔබයි මමයි. ඔබටයි මටයි අතරම නෙමෙයි ස්වභාව කියන්නේ. ස්වභාව කියන්නේ ඔබයි මමයි. ස්වභාව කියන්නේ මේ විත්ති නෙමෙයි ස්වභාව කියන්නේ ඔබයි මමයි. ස්වභාව අලුත් කරනවා කියන්නේ ඔබයි මමයි මේ වශයෙන් හඳුන්වනවා කියන එක. එතකොට මේ තේමා අපි මෙතෙක් කතා කරපු තේමා අතර ඔබයි මමයි කොහොමද ස්වභාව අලුත් කරන්නේ කියන එක මේ වෙද්දී අපි කතා වෙලා ඉවරයි. අපි අලුත් වෙනවා තුලේ ස්වභාව නියත වශයෙන් අලුත් වෙනවා කියන එක ඔබයි මමයි කතා වෙලා ඉවරයි. ප්‍රේමවත් සමාජ සහෝදරයනි අද දවසේ නැවත අපිට මේ වගකීම මතක් කරනවා. මේ වගකීම මතක් කරන්න සුදු පාවුතුමා විශේෂයෙන් මේ ස්වභාව ගැන කතා කරනවා. කිතුනහන්සේගේ ස්වභාවයේ කිස කියන එක අපි හැම කෙනෙක්ම මේ ස්වභාවයේ කිතුනහන්සේගේ කිසනාපුරු මහන්සේගේ ශාරීරික අවයවක් කියන එක සුදු පාවුතුමා කොරින්තුවරුන් දෙවියන් පළවෙනි සංදේශයේ 12 වෙනි පරිච්ඡේදයේ තොලොස්සේ පදක් කියදලා ගොඩක් ලස්සනට කතා කරනවා. ඒ පුංචි කොටසක් විතරක් මම මෙහෙම කියවන්නම්. ඒ ඔබ කිතුන වහන්සේගේ ශරීරයේ වෙන වෙන වශයෙන් එහි අවයව යොවන්නුය. එහෙමනම් කිතුන වහන්සේ තමයි මේ සමහරෙ මිස අපි හැම කෙනෙක්ම මේ සමහරේ අවයව. උන්වහන්සේ තමයි මිස මේ මිස ක්‍රියාත්මක කරන ශරීරයේ අවයව ඔබයි මමයි. එන්නතර වැරදිච්ච කෙනා. ඇයි අත කරන දේ නෙමෙයි
කියනවා. මම මේ කාරණාව සුදු පාවුල් මාගේ මේ වචන වලින් කියන්නේ. එතකොට මේ ශරීරයේ අවයව අපි හැම දෙනෙක්ම මේ ශරීරයේ අවයව අපිට මේ ශරීරයේ එකතු අවයවයක් මට අදාළ නැහැ. මට වටින්නේ නැහැ කියලා ඔබට දාන්න බෑ. ඒ වගේම එක අවයවයක් කරන මේ අනිත් අවයවයෙන් කරන්න නැහැ කියලා ඒ අවයවය ඔබට දාන්න බෑ. අනේ වගේ තමයි සබහවක්. ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම ඒ සබහවේ අවයවය. එහෙමනම් අපි මේ සබහවනෝ මනසට ගන්නවා හදවතට ගන්නවා පළවෙනි කාර්යය තමයි මේක අපි එක්කෙනෙක්වත් නැහැ අනිත් කෙනාව උපේක්ෂා කරන්න. සබහව තුළ මේ ඉන්න හැම කෙනෙක්ම වටිනවා එකම සමානව. කාටවත් කියන්න බෑ මම තමයි ඔබවට වැඩිපුර කියලා කරන්නේ ඒ නිසා මම තමයි වටින්නේම. මම තමයි ඔබවට හොඳම උදා ඒ නිසා මම තමයි වටින්නේම කියලා අනිත් අය වටින්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මෙතන ඉන්න පුංචි පුතාලුවන් ඉඳලා වැඩිමහල් කෙනා ඉන්නවා. මෙතන ඉන්න දුප්පත් කෙනා ඉඳලා පොහොසත් කෙනා ඉන්නවා. හැම කෙනෙක්ම එක හා සමාන වටිනාකමක් තියෙනවා. මෙතන මේ කාරණේ ඔබයි මමයි තේරුම් ගන්න තැනදී සබහවට අමුතු වෙන නවෝදයක් දෙන්න අවශ්‍ය නැහැ. සබහව නවෝදයේ තියෙනවා ඉවරයි ඔබයි මමයි. සල්මාන්තගේ හිස වෙත මේක මාගේ ශරීරයේ එක හා සමාන වටිනාකමක් කියන අවයවය කියලා දැනගත්තොත් ඒක ගන්නකොට ඒ අනුව යාකේව මුළු ලෝකෙම දැනගන්නවා. මෙන්න මේ ක්‍රිස්තියානි කාර්යය වෙන ක්‍රිස්තියානි තුළ චර්ත්‍යාවේ තුළ වේද විඳනා නැහැ. උස්පාත් ගන්න නැහැ. උනාන්දගේ ආදරය කරන තම කෙනෙක්ව සමානයි. ඔබලයි මටයි මේ සමානවද හිතන්න පුළුවන් නම් නව වගේම අනිත් කෙනෙක් වටිනවා. මම කරන දේ යාට ගන්න බැරි වුණා. එයා කරන දේ මට කරන්න බැරි වුණා. මෙලෙ මහා කාරණේ ඔබයි මමයි තේරුම් ගන්නකොට අන්න මේ තේරුම් ගන්න කෙනා සබහවනෝදේ කියනවා. හැබැයි කවුරු හරි කෙනෙක් කිව්වොත් මම තමයි යටින්නේ අනිත් දෙවියන්ගේ වැඩක් නැහැ කියලා අන්න ඒ තමයි පළවෙනි සහ ප්‍රධානම මාන්ත්‍රයා සබහව හදාගෙන ඇදලා දාන්න. කවුරු හරි කෙනෙක් කියනවා අනිත් දුන් නෙමෙයි යටින්නේ මම මේක කරගෙන ඉන්න මමයි යටින්නේ කියලා ඒ තමයි සබහව බිඳුවට ඇදලා දාන්න පළවෙනි. අපි අම්මලා කරන්නේ සමහර වෙලාවට අපි පරම්පරාවේ නැහැ. ගෑනු අපි කුචි දරුවෝ දන්නේ නැහැ.
වගකීම. මේ ලෝකේ අනිත් අය දන්නේ නැහැ. සමහර ඔබතුමාගේ ස්වාමීන් වහන්සේ කවුරු සමහර දායකයන් කවුරු කියලා බැරි. ඔබතුමායි දන්නවා. ඒ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මේ සමහර දායකයන් ඔබේ මහත් ප්‍රියතමනි. එහෙම නම් වෙන ඔබලාමයි කියන වගකීම ඒ ස්වාමීන් වහන්සේගේ ආදරේ ජීවත් කරනවා අනිත් අය දන්නවා මෙන්න ජේසුස්. මෙන්න ජේසුස්. Thank you.
තාක්ෂණ ගමස්තරික වෙච්ච දාන සම්පතේ වල ප්‍රමාණය කියලා. Thank you.
ආදරය අපේ ජීවිතවලත් දැකෙමින් අපේ ජීවිතවල මේ විශුද්ධ වාන්තයව ජීවත් කරනවා මේ මහා ප්‍රේතියත් අතින්නට ඒ වගේම ස්වාමීන් වහන්සේට අපේ නිවන ජීවිතම බාර දෙන්නට අපේ ජීවිත උන්වහන්සේගේ ආදරය තුළ ජීවත්ව බලන්නට අපේ ජීවිත නිරෝධ ආත්මයේ ගත කරන ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ක්‍රියාත්මක වෙන ජීවිත බවට කරවමින් අපේ පෞරුවේ ඒ ආදරයත් දැකලා අපේ පාපවලට මනස්තාප වෙලා අපි දුර්වල බව පිළිගන්න ස්වාමීන් වහන්සේගේ අතට නතු වෙලා උන්වහන්සේගේ ආදරය තුළ එක ස්වභාවයක් විදිහට උන්වහන්සේ විස වෙච්ච අපි ආයාව වෙච්ච මේ ශරීරය නියම ජීවමාන ශරීරයක් බව දැනගන්න ජීවමාන මේ සංගේ ජුබිලි අප සමරන්නේ අපි ජීවමානව සංගය ජීවමානව සභාව උපස්ථානෝ කියන දායකින්ට ශාකන මෑනතුලේ අපි වත් හේවන්න අපි වත් දවල්කට කරන් ශිෂ්‍යතාවු කියලා අපි ආවා.